සපටබර් විසි නමවැනිදාට යෙදේ තිබෙන මේ ලෝක හදවත් දිනිය වෙන් වෙන් තමයි, අද අපි ජීවිතයට ඩක් වැඩසටහන වෙන් කළේ. අපේ කතා කරමු අපේ හදවත ඇයි සුරක්ෂිත කරගන්නට ඕනේ. ඒ එක්කම මේ ලෝක හදවත්දිනේ වැදගත්ගම අපි මෙහැම දෙයක් ගැනම අද කතා කරන්නට සෝදානම් ජීවිතයට ඉඩක් වැඩසට හනිින්. ආරාධනා කලා අපි අපේ විසච්ඥ වෛදවරුන් දෙපලකට මේ ගැෙන කතා කරන්නට මමුලින් හන් වවාද නම් හරදරෝග විසචඥ යිද ස්ටැන්ලි අමර සේ කරම හ ශ්‍රී ංකා ජාතිකරහ නියෝජය කන අයි න්න පතුමාට එතුමා සහාපතිව දන්නනවා ශ්‍රී ලංකා හරද රෝග සංගමයේ. විශාල මෙහෙවරක් කරනවා සභහපතිත්තුවය දරමින්. ඒ එකමම අපේ අනිත් ආරාතිිත අමුත්ත තමයි හරදරෝග විසතඥ්‍ය වෛද්‍ය සම්පත් විතාාන වසම් හිදතුමා යි බාන්න බතුමාටත් ශ්‍රීලංකා ජාතික රෝහලේ සේවය කරන. ඒකම එතුමා ලේකම් දුරය ධරනවා ශ්‍රී ලංකා හරදරෝග සංගමී දැන් හරදරෝග සංගම ගැනත් අප කතා කරන්නට ඕනේ මේ දිනය ගෙනත් අප කතා කරන්නට ඕනේ. ඉතින් මුලින් ොම කැමති ේ ස්ටල්ල ජතුමාගේ නිස්්‍ය යිතුමාමගේ දැනගන්න. මේ හරදරෝග දිනයක් නම් කල් අතිවා ලෝකෙම මෙහි ඇති වැැතගත්කම කුමත්. මේක ඉතාම් ඇදගත් ප්‍රශ්නයක් මුලින්ම මම සූතිවන්ත වෙන අපේ සංගම මටත් ලේකම්තුමාටත් අරදන කිරීම සම්බන්ධ මේ සම්බද්ධ කතාකිරීමට ඇි මේ අවුරද්ධේ විසි නම්වන්දට මේ ඉදිනය ඉදිලා තියෙන්නේ. එක දර්සනමසිය අනු නමේ ලෝක අර්දරෝක සංගමය සභපති තමයි මේ දිනයේ යෝජනා කරලා ලෝක සෞඛ්‍ය සංවිධානයක මේ දිනයක් පවත්තන්න තීරණයකිරී. මෙවැනි අදහසක් ඇති වනේ. ලෝකයේ විශාලි ප්‍රමාණයක් රෝගෙන් මියයාමට පටන් ගත්තා මේ හරුදුරූගලට ආශ්‍රිතව. මෙහිදී ඒගොලන් අඳුනා ගත්තා මේ සම්බන්ධ මනුෂ්‍යයන් දැනුවත් කිරීමක් කළ යුතුයි කියලා. ඒ අුව දෙදා හ එතම පලවෙනිටම කරේ මේ හම අවුරුද්ධම සැප්තබර් මාසිේ විශ්‍ය අතර සැප්තබර් මා අන්තිම සති ඉරි දට තමයි යෙදුණ. අවුරුදු එක් කොළහක් එහම ගිහිල්ලා දෙදා හන්දර දෙදදාසෙ කොළ වෙනකකා. දැන් දින තරණය කරලා තියෙනවා විසි නම්යෙන්න්න හැම අවරුද්දම් විසි නමෙන්ද පවගගේ අවුරුදු නමේම සැප්ටවර මාසේ විසි නමයට තම දිනේ එදිලතිීන්. ඉතින් මේ ඉතාම වැදගත් කියන්නේ මිලියන් දාර්තයි දස නමයකට වටා වැඩි ප්‍රමායක් මරණ සිද්ධ වෙන ලෝක. එම අවුරුදුට සිද්ධ වෙන මරණවලින් වැඩි ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ හෙරදරූගත් ස්ටෝක් අගතයත් සමසාභාග වෙලා. ඒ අතින් බැලවාම මෙම රෝගය වලක්වා ගැනීමඉතාම කාලජතයි මේකින් ඉතාම භාසි සිද්ධ වෙනවා හේතුව මෙ රෝගයේ වැඩියම්ම ප්‍රචරරිත්තුවෙල තියන්නේ ගොළන්ගේ දැනුම සහටක්්‍රක මේක දෙවල පින්කන්ට්‍රොල දියුණ වෙන්න රටවල්වල මඩි ලෝලාස් පැමි සොලත් රුප් එක ගැනීමේ රටටට දායක වන කෝටසක තමයි මේකටසා මේකට ගොදුරුවෙන්ිය සක්්‍රිය ප්‍රජාවට මේ ගොතුරුවෙන නිසා මේක ඉතාම වැදගත් රටකට මේක වලක්වා ගැනීම එම රටේ සංවර්ධනයට සහත් දවුණුවට මේක ඉතාම වැදගත් දෙයක් ඉදින් මේ වලක්වා ගැනීමෙන් ඉතාම වාසියක් සිද්ධ වෙනවා අරු ඒ රෝගීන්ට වෙ රක්නෙේ රටේ ධනය වදන් කරන්න වෙන ගොඩක් මේ මේ සකන්ඩ පිවේශන් වට අපි මේක හැදුනට පස්සෙ වලක්වා ගැනීමේදී විශාල් ප්‍රමාණයක් මුදල් බෑවෙනවා. ඊට කලින් වලක්වා ගැනීම අපි අඳරගත්තුත් ඒ ඒ කරන්න පුලුවන්න ඒ ලොකූ වායයක් සිද්ුවෙන ජනතාවටත් රටත්. හොද සම්පත්වත මන ප්‍රි කියන්න දැ මේ රෝග ත්වය හැදින කොහො දෙිනක පිළිවල පේජනතාව පිදැවත් කර. ඕ අපි මට හිතනවා මෙහම පටන්ගත්ත සඳයි කියලා. අපි ජනතාව අතර මතයක් තිබෙනවා. හර්දයා බාධයක් හැදිනක වලක ගන්න නම් පරිසම්වෙෙන් ඕන අවුරුදු තිය හතලිහ පැන්න හම කියලා. නමුත් හර්දයා බාධයකදී ඇතටම ඇතිවෙන්නේ. හර්දයට අවශ්‍ය රුදිරය සප්‍යයන ඉතා කුඩා නාලිකා තිබෙනවා කිරීට. දමනි කියල අපිහඳුරනුවන්නේ ඉංග්‍රීසින් කොනරයාාටරිිස් කියල හඳුරනවා මෙම දමනිවල ඇතුලත කොලස්ටරෝල්ස් තරයක්ක් තැපත්වීම නඇතැම් කොලෙස්ටරෝල් ටික තැන්පත්වීම තමයි සීයට අනුනමයක් අවස්ථාවල දි හරදයාබාදවලට හේතුවෙන්නේ නමුත් දැන් අපි සමාජයේ සුලබව දකින හාටටෑක් තත්ත්වයට හේතුවන්නේ මෙදේම තම. ත් කොලෙස්රෝල් තැම්පත්වීම පටන්ගන්නේ කිරීටක දමනිවල අවුරුදු නමේදී දහයේදී කැන අපි ඉස්කෝලේ පාසල් යන වයසද පොඩි වයසදී එතකොට මේ වයසද පටන්ගන්න කොලස්රෝල් තැන්පත්වීම තමන්ගේ ශරීරේතියන අභ්‍යන්තර සාදකත් සරය එ බාහිර සාධකත් මත විවිධ වේගයෙන් එක කෙනගේ තැන්පත්වීම සිදු වෙනවා. ඒ නිසා උදාහරණයක් වෙන බිදියට කෙනෙක්ගේ අවුරදු විස්සතිය වෙනකොට සැලක යුතු ප්‍රමාණයක් තැන්පත් වෙන්න පුළුවන් තව කෙනෙක්ගේ අවුරුදු හැත්ත පනා හැට වෙනකට තැන්පත් සහර කෙනෙකුට ජීවිතක්ෂයට පත්වෙනතුරු සැලක යුතු අන්දමට තැම්පත් නොවී තියන්න පුළුවන්. එතකොට මෙම කොලෙස්ට්‍රෝල් තැම්පත්වීම අපිට පාලනය කරගන්න පුළුවන්න්නම් මංහිතන්නේ එතනට තමයි අපි ප්‍රමුකත්ව දිය යුත්තුේ. එතෙන්දි අ මම කතා කරපු සාධක, බාහිර සහ අභ්‍යන්තර සාධක අපි හඳුරුවන්නේ අවදානම් සාදක නැත්තම් රිස්ෆෙක්ටර්ස් කියලලා මහිතන්නේ එක ගැන අපි වෙන මම කතා කරන්න ඕනේ දැ. හරදයා බාධයකදී ඇතිවෙන්නේ විශේෂෙන්ම කොෙස්රෝල් නතම් වැඩි වශයෙන් කොලස්ටරෝල් ෙපත්වීම නිසා සමහරක් වෙලාවට හදිසිය මෙම කොලෙස්රෝල් පටකය තුවාලවීම නිසා එතන රුදිර කැටියක් ඇති වෙනවා ඒ රුදිර කැටියෙන් ඉතා දරුණු ගනේ හරද බාධ ඇතිවෙන්න පුළුවන් සමහර කෙනෙකුට කොලෙස්රෝල් තැන්පත්වීම ස්තිරව කාලයක්තිසතැන් පත්වීම නිසා නහල සිදු සිහින්වීම පමණක් සිදුවී ඇති අවස්ථාවල එකැන සම්පූර්ණයෙන් අවහිර නොව අවස්ථාවක තමන් මොනහරි වැඩකය දෙනවිට නැත්තන් තමන්ට තරහා ගිය හාම කෝපයට පත්වුණ හම එකනේ විශේෂෙන් තමන්ගේ හරදයේ වේගිය වැඩියුණු වෙලාවක වේදනාව පහසුව දැනන්න පුළුවන් අපි ඒක ස්ථාවර තත්ත්වයක් ගොඩක්වෙලාට ස්ේබල් න්ජයින කිය ඉග්‍රීසි හඳුන්. ඇත්තර මේේ බලක් පවාගත හැකිතත්ව, ැබෑ අපි හැම ක ෙක්ම ගෙන අර්බෝධීන්වධහනෙන් සිටයුතුයි කෙට විරාමයක් කරගෙන. අපි කතා කරම මොනවගේ රෝග ලක්ෂණ මතුවන්නට පුළුවන්ද කියලා. විසින් ම්මන්දාාටයේදී තිබන ලෝක හදවදදිනය වෙනුවෙන් තමයි අපි අද දවසේේ ජීවිතරිඩක්වැට සහනෙන්න් කලේ සම්පත් වදමලි මට කියන්නක. මුුණමගේ ක්ෂණ මතුවන්නට පුළුවන්මක දපියාලාලතින සමහරවෙලාවලට අපි ගස්ටරයිටස් කිය හිත හි පපුේ මෙදැවිල්ලකගේ හිත හි සමහලටඒට බෙහෙත් හෝය හය පස්සෙන් ගිහිල්ල අවසාන පි දන්නමන තුහරදය බාදවලට ලක්වන අස්ථාවන්ගේ අපිියහලතින අපේ වයිදරට කිය දිල තින හද ඇ . Tvelo <lightweight> <gutudo> v <filtrate> මහතන්නේ වැදගත්ම ප්‍රශ්නයක් හේතුව අපි සමාජයක් විදියට කවුරුත් දැනගත්ත යුතුයි හරද්‍යාබාධයක් ඇතිවුණ හම ඉක්මනින් හඳුරගන්නේ හඳුරගන්නේ කොහොමද කියලා මකද එහෙමඋනොත් තමයි ඔබට ඉතා කෙටිකාලයකින් රෝහලට පැමිණෙන්න්න පුළුවන් හෙමුණොත් අපි විශාල රෝගීන් සංඛ්‍යාවකට හරද්‍යාබාධයකදී ඇතිවන සංකූලතා සහ හානිියෝම කරගන්න පුළුවන් ඒවාගේම මරණ සෑහෙන විශාල ප්‍රමාණයක් නවත්ව ගන්න පුළුවන් ඇත ඒ එක නිසා ඔ හරද්‍යාධයක් වැලඳ පසු මේ හද්‍යබාධයක්ද නැද්ද කියන එක දැනගැනීම තමන්ට ඉතාම වැදගත් දෙයක් මම දැන් අපි අප අපි කවුරුද දන්නවා දය පිහිටල තිබෙන්නේ උරස්කු හරයවම් පැත්තේ. එක නිසා සමාජයේ මතයක් තිබෙනවා, හර්ද්‍යාබාධයකදී දැන අපහසුව වේදනාව හෝ කිසියම් රෝගලක්ෂණ දැන යුත්තේ හරදය පිහිටල තිබන ප්‍රදශය කලෙේ එක සාමානි කරකුට අනුමාන කරල හිතන්න පුුවන් දෙයා. නමුත් මෙතන්දි ගැටලුව වෙන්නේ දැන් අපිට දැන් අපිට වේදනාව කියක දැන ස්නා විපදධතියමගේ. දැන් අපේ සමට සපෙල තියන ස්නාවිපද්ධතිය වේදාව දැනගැනීම සම්බන්ධයෙන් හරිම නිරවද්‍යයයි. උදාහරයක් ඉදිර මගේ මේ අතතුවාල වඋනොත් මේ අත කැක්කුම දැනෙන් නෑනෙ මේ අතතුවාල වුනොත් එතන මට දැනවා. ඉතිං ඒක නිසා තමයි සමාජයේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මෙතන හදවස්තුූ තිබෙන නිසා මෙතන තමයි කැක්කුම හැදන එක නමුත් දැන් අපේ හ අභ්‍යන්තර ඉන්්‍රීන්ට ස්නාවිපද්ධතියේ ප්‍රධානකාරය වේදනාව, දනවනය කනෙම හිට වෙනමකායායයක් තිම දැම් උදාහරණයක් දයට හරදවස්තු ත්තොත් එඒ කාරයභාරය හරදවස්තුේ වේගේ හරදේ වේගේ වැඩිකිරීම අඩු කිරීම අපි දුවන වෙලාවට රුදිරය වැඩියෙන් ගමන් කිරීමට සැසුවීම ඒගේ වෙනමකක්. මෙහි අතුරුඵලයක් තම ඇත්තට මේ දැනන දෙය. ඒ නිසාැ හරද්‍යාබාධයකදී ඇතිවන අපහසුව එෙම නැත්තම් වේදනාව දැනෙන්න්න පුළුවන් අපේ හකු ප්‍රදේශයෙන් පහල ශරීරයේ ඕනම කොටසත් නාබියෙන් උඩ උදරේ ඕනම කොටසකත් අධ දෙක ඇතුළුව ඉදිරි පස සහ පසු පස. මිකන්නේ විශාල ප්‍රදේශයක් ඒ නිසා සමහර කෙනෙකුට හර්ද්‍යාබාධයක වේදනාව දැනෙන්න්න පුළුවන් හකු ප්‍රදේශය පිතර හකු තද වෙනවා වගේ සමහර කෙනෙකුට උගුර තද වෙනවාගේ සමහර කෙනෙකුට වම් පැත්තේ වේදනාවන්න පුළුවන් න්නමුත් වම් පැත්තේ ඔය කියන වේදනාව සමහර වෙලාවටෙන්නේ සීර තියකටත් අඩු ප්‍රමාණයකට සයටට හැත්තෑාවකට වඩා අධික ප්‍රමාණකට එන්නේ වෙනත් රෝග ලක්ෂණ සම්පූර්ණ පපුවිම වේදනාව දැකින්න පුළුව ගොඩක් අය දන්නවාවම් මතදිගේ දැනෙන වේදනාවද ඒගේම දුණ අත ුණ දුණ පපු ප්‍රදේශය පමණක් වදනාව දනන්න පුළා ඔබ නිවැරදිව සටහන් කරගත් සඳහන් කරාවගේ වැඩි වශයෙන්ම මිනිස්සුන් නොමගේයන්නේ ගස්ටයිටිස් රෝගත්වත් එක්ක උදරේ උඩ කොටසේ ඇතිවන ගොඩක් පෙලාවට එන්නේ දනගතියක් දැවිල්ලක්. ඒක නිසා තමයි මිනිස්සුන් එය ගැස්ට්‍රයිටිස් කියලා වැරදිල තේරුන් ගන්නේ. ඉතින් මම ඔබගෙන් ඉල්ලන්නේ මෙම සමහර වෙලාවට මේ රෝගලක්ෂණ හරිම අප හැදිලි. ඔබට අමුතු දැ මේ කියන ප්‍රදේශයේ රෝගලක්ෂණ දැනනවනම් වඩහම සුතුසුදේ ලෙසමන් දකින්නේ සුදුසුකම් ඇති වෛදරෝවරයක් ළඟට ගිහිල්ල ඒ ගැන නිවැරදිව දැනගන්න එක තමන් උග්‍රරය අමාරුවට ගැස්ට්‍රයිටිස් වලට කියල පලවෙනි වතාවට බෙහෙත් පාවිච්චි කරන්නයන්න නඇතුව. හොදැමකද අපි දන්න සමහර රෝගතත්වයන්නවලද අප ඉක්මන්බීම තුලා පිරිි ලබෙන වාසයුක් වැඩි හැබැයි අපි කල්ියල් බලබල හිටියොත් අපිට ඒ වෙලාව ලබා ෝ දෙන රෝගතත්වන් තියනවනේ සෙල්ිවෛදමන ඒ එක නිසා කොහොමද තත්වන් බලක් පාගන්න මොනවද පි කළ යතු දේල්.ම් වැදගත් ප්‍රශ්නය දැන් අපි බැලුවොත් මේ රෝගයට ගොදුරුවන එක. ක් සම්පත් කිවවාවගේ කුඩාකාලේ තමයි මේකට ගොදුර වෙන්නේ නමුත් රෝගය ලක්‍ෂණ ඇතිවෙන්නේ අවුරුදු හතලයක් විතර වෙනකොට ගැනෆෝත්තිකේටක මෙම අවස්ථාවදී රොක්ෂ ලක්‍ෂණ එනකොට මෙ රෝගය ඉන්නේ උත්සන් අවස්ථාවක අපිට ඇන්ජයිනා තත්ත්වයක් ඇති වෙනකොට ගරීටක දමනට මාන්සපේෂයට අශය රුදරය සපයන්නේ නැති නිසායන පේදනාවක් තමයි දැනෙන්නේ එතකොට අපි පරක් වැඩී නිසා මේක වලක්වා ගන්න අනම් අපි වලක්වා ගන්න ඕන කල්ලඉඳලබ මේ වලක්වා ගැනීම බෙදලදීනවා කාරණක් කීපයකට එකක් තමයි අප ඒකට න ප්‍රයිමෝඩිය දෙවනක තමයි ප්‍රයිමරි ප්‍රශන් තුන්ගෙනක තමයි සි පශ දැන් අපේ ගොඩක් සමාජයේ අයන්න ස ප්‍රවේශන් එකට ඒ ගැනෙ රෝග හැදිල ඉවරලා ඩොක් සම්පත් කිවෝවගේ අරර්්‍යබාදෙර ගොදුරුණට පස්සෙන්නේ ප්‍රතිකාරයට ඒේ සිද්වෙලයිවර ඉවර සිද් වෙල නමුත් අපි තන්නන ප්‍රම ප and ප ප්‍රයිමෝඩියල් ප්‍රවශන් කියන්නේ ප්‍රෝග කාරක ඇතිවීම ලක්වා ගැනීම කෙනෙක් දිවඩියාව හැදෙන් ඉස්සල් එක ලක් ගන්න අිරුදුර පීණේ ඇතිවෙෙන් ඉසල් එක ලක්වා ගන්න තරාරුම ඇතිවෙන්ද ඉස්සල් එකක ලක්වා ගන්න ්‍යයාමවල වැදීම ඒවගේ දේවල් අපි ස්කෝල වලට අපි ළමයින්ට දෙන්නව. ළමයින් අපි මේ නිකං ගෙදර කෑම අතෑරල පිටින් කෑම දු නාම ගොක් වෙලාවට මේ ළමයි තරාරුකමට ගොදුරුවෙනවා ෂෂනිකා හරවල්ට ගේ යෑමෙන් ගොරුවෙනවා. ඒක නිසා ඒ ගොලන්න්න ක්‍රීඩාාවලට එදවීම නිවරදි අවවාද දීම අවඒ ගොලන්ගේ බර සහ උස ගනන් කිරීම ඒගොල්න් අතර තිය මට බලික් ින්ද්‍රමික. උස තරාරුකම ඉවත් කිරීම අහරි වැදගත් මේකෙන් තමයි ස්්‍රක්ට සැන්නේ. රිස්ෆක් ආවට පස්සේ අපි දෙවනට රෝගයක්වැලනීම ගැන අප ඒක ගැන පැෙන්න්නන්.ෙකට රිස් පක්ට මනෙන්් එක තමයි අප ගැන ප්‍රමි පිවේශන් කියල එක ගැන දියවැඩයා රෝගක් නම් එම දිවැඩයා රෝගයක් දීවඩියාව දැනගත්තර පස්සේ ඒහි සංකුලතා එන දව ගැන අපිචෙක් කරන්න දියඩියාවට අපි රුදරය සීණේ පාලනය කරන්නට. රුදිර පීඩනයන රුදුර පීඩන න හේතු නබද බලන්න වන රදුදර පීරණ පාලනය කරන්න. ම්බනෝවන දුබීමට සම්පූර්යම නවත්තන්ටු. මධ්‍යසාහර අධික ගැනීමත් මේ බලපාන්ට එනවා. අනිත් එක තයි දැන් අපි දැන මීට දැන් අපි අපි හ නිදාල් ගන්නන්නේ එක හම දාම කතා කරන දෙවලතමයි කොලෙස්ට්‍රෝල් රුදිරගත සීණ ඇදකොට අධික රුදුරපීඩනය සහ දුම්බීම මේ හතරපි හැමෝම දන්න. මේකට හොඳම උදාහරණය දමයි මේකට අධියනව කරලා තියෙනවා. මේා රෝගයට ගොදුරුවෙන අය විශාල ප්‍රමාණයක රිස්වැක්ට මනස්් බල්ලතියනව කොච්චරද කියලා. එගැන මේ රෝගකාරක හතරක් තියනයි සියට දසම නමයයි මේ රෝගයට ගොදුරවෙලා තින්. මේ රෝගකාරක තුනක් තියන අය සියට විසි හතයි ගොදුරවෙලා තියෙන්නේ. සියටට හතලිස් වතරක් අදලිස් පහක් ගොදුරවෙලා තියන එක රෝගකාරක ක් ති නය එක්ම රෝගකාරය එකක්වත් මේ හඳුරගත්ත නැතිය ඉන්න සියයට දහනමයක් පිස්සක් ඉන්න. එතකොට අපේ සමාජී අතරය දේනවා මතයක් මට ප්‍රශනය මට කොලෙස්ට්‍රෝල් නෑ මට ශුගනය මංසිකට් බොන්න එනම් මේ රෝගඉන්න බෑ ඒත් එන්න පුළුවන් රෝගී. එහෙම කොටසක් අයින්නේ අයට අයිති වෙනඇගිතයෙනවා නිවරිස්ෆටස් මොද මේ නිවෆ අධික මානසිය ආතතිය ස්තුූල භාාව. ව්‍යායමෝල නොදී ආර රටාව වැරදි ක්‍රමයට ගන්න එක. ඉළඟට තමන් මේ ඇවිදිීම පලතුරු අරම ගැනීම ලයිෆ්ස්ටයිල් එක නිදා ගැනීම ඒ ඔක්කොම අයිති ල ඒත් මේකට අයිති එතකුට තමන් ගිස්ෆක්ටර් අපට දැනගන්නඩ තියන රිස්ෆෙක්ටර් සොලට අයිති නෑකි කියලා හිතලා නිදහසේ ඉන්න බෑ අපි ඒව ගැන බලන්න ව උසයි බරයි අපි ගානට ඉන්නවද අපේ ස්ට්‍රෙස්ස අපි අඩුගරගත්තද අපි එක්ස සයිස් කරනට අඩුගානය සතියකට මිනටිය කැසිය පණහක් අපිවියමලේ දෙන්නඕන ඇතැන් ඇවිදීම කරන්නු. ආරවට්ටෝරේද අපි බලස්ටයිට්ක ගන්න ඕන අපි අනවශ්‍ය ආරවලින් බල කෙන්නෝන.ඉ මේ අදී කරුණ සැලකිල්ලට ගත්තේ නැත්තම්. අපි මේ රෝගයට ගොදුරුවෙන. අර ලක්ෂ සම්පත්කිෝගේ මේ කොලෙස්ටෝල් ලාාික ්‍රෝලි දෙවලපෙන. මෙම රෝගය? තාම හෙමි ගමන් කරන යම් එකග ඉන්සිඩිය සෝන්සේ එකැන සැඟ විලා යන කනික් ස්සෝඩ එකක් කාලයක් ැන්ගේ තියෙනවා. මල්ටිෆක්ටෝිය ෆක්ටර්ස් ගොඩක් තිය එවා අන්තිමිට රෝගය ඇතිවෙන්නේ වැඩි දෙනෙකුට හතරවෙනි දිකේට එක න් ෆෝද්දිිකේ හොයි ම වුණනාට පස්සෙත්ත අපිට කරන්න දෙේවල්තිය නොති අර.රන්න කළුන් වලක් පාගැනීමතමයි වැදගත්වවෙන්නේ. නමුත්උනාට පස්සෙත් අපීට මටහිතුවා සාමාන්‍ය පේජීවිතය ගෙනියන් නොුවල් නිසාප පීෙන කරුණු කරන්නා දෙන සිටීම වැදගත්වෙනවා. විිරමයක් අරගෙන ඒගෙන කතා කරම්. හරද්‍යාදයක්ක් වලුවට පසේ අපි හොම ත ලක්වාාග කෙනෙකත් අප දැනගන්න හැබයික දීර්ක අපි දනගත තුද ම ස්ටල යිම අපි පොඩ්ඩක් ග පොඩිසාරංශගත කිරමක් කරම අපි තාව වැඩටහනක දීර්කවයගෙන කතාකරමු. හර්ද්‍යබාධයක් වවැලදුනා කියල තමන්ට සැකයක් හඇතුවුණනොත්. අපි ලිම කළලයුත්තේ අප ඇවිදින්නේ මහන්සවෙන්නේ නැතුව විවයක ගැනීමත් අස්ප්‍රීන් පැත්තක් ගෙදරද. මිලිග්‍රම් තුන්සය ගෑස්පරිින් පැත්ක් කපල කනක. ඊට පස්සෙ ළඟමතියන රෝහල්ට ගිල්ල තමන්ගේ තත්ත්වය පැහැදිලි කිරීම තමයි කළ යුත්තේ මෙමනි අවස්ථාවකද රහල් වල බෑනැතුව යන්න පුුවන් ඒවැ ප්‍රතිකාරතියනව රජ රෝහල් වල ඒට අවශ්‍ය තමන්ට ලේ කැටියක් ඇති මෙන් තමක මලිත්ව වෙන්නේ කොල ස්ටෝට් ලාක කැඩල්ල ගහිල්ල ඒක දියකර ගැනීමට බේත්තියෙන ඊට පස්සේි ළඟම තියන කැත්ලබ් පරක්ෂණනාගාරයට පිත් යොමු කරන සජ පරිීක්ෂණගගේ පස්සේක ස්තීරකරාට පස්සේ ඊට වස්සේ අපේ හරදරග විසිසක්ඥවරු එල්ලෙ ඩාව ාගෙන එකට අවශ්‍ය කටයුතු කිරීම සදා කොප මහා ජාතිකරහලත් තවත් කැත්ලැබ් තියන හැම රහලකම ඒ සඳහ සැදී පැදිසිට නෝ මේ සඳහ පෑ විසි අදරකම. වා හොද ඉදිරියේදී ඒ පිළිබඳව දීර්ගව සාකච්ඡා කරමු. අපි කතා කර මුදැන් හරදරෝග විශශච්්‍යවරුව එකතු වෙලා හදාගත සංගමයක් තිවා. මේක ඉතිහා ඇත්තෙ අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් මෙවරම තේ විසි නම්ුවෙන්දාට ඉදිලා තිබෙන හදවදදිනය පිළිබඳව. ඔ අපිේ ඇත්තටම සංගමයේ මුලින්ම පටන්ගරන්තියන්නේ අවුරුදු පනාකට කලින්. ඩො. හැන්ඩි තමයි මුලින්ම මේ ආරම්භ කල තියන ඒ කාලේ අපි මේකට කිවේ ශ්‍රී ලංකා හාටයිෝශෂන් කියලා බෙබරවාරි මාන්සේ දහට න්න මේ අවුරද්ධි අපි මේකේ නව වෙනස් කර. අපි ඒකට දැම ශ්‍රී ලංka College of cardology කිය අපි බය ගැන වාසනාවන්ත වෙන අපිගේ ෆවුන්ඩ මෙම්බස්ලා වෙලා තියන දැන් මමත් මේ ලේකම් මාත්මනත්ක ෆ සගියන් ප්‍රසිඩන් වෙලාදීන මේකට සහභාග වෙන අපි නෝජනය කරන හොදරක්ග විශසක්ඥවරුන්ත් ලංකාවන්න. හද ශයිල් විශසනවරුත් හද ශෛල්ල නිර්වින්දන විශසසක්ඥවරුත් හරද රෝග කන්තුුග පරීක්ෂණ සදහස් විශේසක්ඥවරුත් මේකට සහභාග වෙනවා මේ සඳ හදල් ලෝකුන් නියෝජනයක්තින. අපේ කාර්යභාරය තමා විශේෂයෙන්ම මේ විශසඥවරුන්ගේ අධ්‍යියනය කළ යුතු දේවල් වැඩිද වුණ කිරීමත් ඒ සමගම අපි අනිකුත් වෛද්‍ය ශේෂත්‍රයේ සහභාග වෙන අනිකුත් ශේෂත්‍රයන්ට අවශ්‍ය දැනුම ලබාදීමත් අපේ ශ්‍රේෂත්‍රයේ වැඩිදිවුණුවීම සඳහ ඇතිවෙන සබ්ස්පෙශාලිටිස් ැෙන අපි කතා කරීමත් අපි වෙනත් රෝහල්වලට මෙම අධ්‍යේනය පාටමාලා රැගෙනයාමත් අවුරුද්ධට සරයක් අපි ඉන්ටනල් කොන්ෆරන්ස එකක් කරන. මේ අවුද්ෙත් අපි ඇනුව එකකඩමික්ෂණ එකක් ලෑස්සිිකල් තියන මේ හයිබ්‍රඩ් ෂණ එකක් ම මේක ධාරධනරන අපේ විශ්්‍යන වදවරට තනිත් පයිදවරුට සවාග වඩ කියලා ඔක්තෝබර් මාසි විස්සයි විසිේ කමික තියෙන්නේ හොදයි. ම විසි නමන්දා යෙදන ලෝ හදවදදිනය වෙන් හමයි අප දවසදේ ජීවිත ඩක් වැඩසටහන ක වගේ ඔබ පම ද ක න න හ දරග සන් ග සබද ර ද පි බදව හ දෝ වි ද ේක හ ති හ ෝජනයකන තින් තු දවසේ අපේ මැතියට පැමිණ ාට ඒවාගේ හ ෝග විස්‍ය වෛ්‍යය සප නව හ න් ද . දදි අපේ මැතියටට පැමිනි ටටං අපිේ නියෝජනය තිබුණේ සභහාපතීට සහලේකම් තුමාට ශ්‍රී ලංකා හරදරෝග සංගමේ, මේ සංගම ස ලු කට ය තු දින තිදින සාර්ථ ට රත්තම ප්‍රර්ථනා කරන. එමවන අද වසට ජීවිත ක් ඩ ට අප සම ගෙන ස දවසාක්.